ඔබතුමේගේ මුල්ම පාර්ලිමේන්තු කතාවේ සිට නයිට් ලයිෆ් සහ මේ කංශා නීතිගත කිරීම ගැන කතා කරා ඔබතුමිය සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය හැටියට පත්ති මර්ගෙන එළියට ආව ගමන්මත් මාධ්‍යවේදීන් ඔබතුමියට මයික්‍රොෆෝන දික් කරපුවාම ඔබතුමියකින් අහන්න නැතුවත් ඔබතුමිය කිව්වේ මම මේ කංශා නීතිගත කරනවා කියලා මොකක්ද කංශා නීතිගත කරනවා කියලා ඔබතුමිය කරන්න යන්නේ ඔව් මෙහෙමයි කංශා නීතිගත කරනවා කියලා කියන්නේ මම මේ කියන්නේ අපේ රටේ දැන් දැනට මේ ලෝකේ රටවල් තියෙනවා මේක නීතිගත කරලා තියෙන. එතකොට අපි හොඳටම අපි දන්නවා මේ රටවල් වල දැන් ලංකාවේ කලේ අපේ මේ සුද්දංගේ කාලේ 18 වෙනි සියවසේ තමයි මේ කංශා කියන පැලය මේ මේ රටෙන් මේ තහනම් කළේ. මේවට ගොඩක් හේතු කාරණා තියෙනවා මේක තහනම් කරන්න. නමුත් අපි මතක තියාගන්න ඕන කංශා කියන දේ අපේ සංස්කෘතියයි සහ ඉතිහාසෙත් එක්ක බැඳිච්චම ශාකයක් මොකද අපි විශ්වාස කරනවා නම් රාවණා යුගය ගැන අපි විශ්වාස කරනවා නම් රාවණා කියලා කෙනෙක් මේ රටේ හිටියා කියලා එහෙමනම් ඒ රාවණා යුගයේ සිට පැමිණෙන ශාකයක් මේක මේක ඖෂධයක් මේක මහා විශාල හිතා ගන්න බැරි මේ මේ ලෙඩ රෝග සුව කරන ඖෂධයක් එතකොට මේ ඖෂධ පැලෑටිය මේක ඖෂධයක් විදිහට පාවිච්චි වෙනවා වගේම තවත් ගොඩාක් අංශවලට මේ ශාකය අපිට වාණිජ භෝගයක් අද රටේ අපි ඇත්ත වශයෙන්ම කිව්වොත් මොකද අපිට ඉස්සර තිබුණ වාණිජ භෝග තුනක් ඒ තමයි තේ රබර් පොල් නමුත් අද අපි දන්නවා තේ මාකට් එකට වෙලා තියෙන දේ කෙන්යාව සහ චීනය අපේ මෙහෙන් ඉදිරියෙන් ගිහිල්ලා ඉවරයි එතකොට අපේ රබර් වතු ටිකට වෙලා තියෙන දේ අපි දන්නවා පොල් වතු ටිකට වෙලා තියෙන දේ දන්නවා අපි පහුගිය කාලෙක තායිලන්තයෙන් උත් පොල් මේ රටට ආනයනය කරා එතකොට එහෙව් තත්වයකින් අපි මේ වෙලාවේ දැන් අපිට දැන් වාණිජ භෝගයක් නැති තත්වයකට පත් වෙලා තියෙනවා රටේ එතකොට මේ අපිට ස්වභාව ධර්මයෙන් දීලා තියෙන ශාකය මේක ලෝකයේ සියලුම වගේ රටවල් පිළි අරගෙන තියෙනවා ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් එකක් හැටියට අද මොකද කැනබිස් කියන එකයි හෙම්ප් කියලා දෙකක් තියෙනවා ಜಾති දෙකක් විතරක් නෙමෙයි ඇත්තම කිව්වොත් කැනබිස් කියන එකේ වෙරයිටිස් 700ක් විතර තියෙනවා ඒකේ එතකොට කැනබිස් සැටිවා කියලා තියෙනවා වෙරයිටිස් 80ක් විතර එතන මේකේ මේ දෙකේ වෙනසක් තියෙනවා මේ හෙම්ප් එකයි කැනබිස් එකයි දැන් හෙම්ප් ඔය කැනබිස් කියන එක ඒකේ තියෙනවා THC අගය ඒ THC අගය තමයි ගත්තාම ඕනම කෙනෙක්ගේ ඒ මත් වෙන ඒ සයිකෝ ඇක්ටිව් ප්‍රොඇක්ටිව් තත්ත්වයට පත් වෙන එක නේ ඒක රික්‍රියේෂනල් එකක් එතකොට හෙම්ප් කියන එකේ 1%යි මේ THC අගේ තියෙන්නේ එතකොට ඒකෙන් එහෙම මත් වෙන එකක් එන්නේ නැහැ එතකොට මේ හෙම්ප් එකෙන් එනවා තව අපි මේ කැනබිස් වලින් කැනබිඩ් ඔයිල් ඒ කියන්නේ CBD කියලා එකක් මේ තෙලක් මේ තෙල මහා විශාල වැලියු එකක් තියෙනවා මේක හරි ඝනයි ලෝකේ රටවල් වල මේක පිළි අරගෙන තින අදට මේක පාවිච්චි කරනවා පිළිකාව සුව කරන්න ලියුකේමියාව සුව කරන්න ඒ වගේ මල්ටිපල් සිරෝසිස් කියන ලෙඩේට ඒ වගේම පෝස්ට්නේටල් ඔය වගේ ડિප්‍රෙෂන්ස් විෂාදයට ඇන්සයිටි වලට හරිද අද හොයාගෙන තියෙනවා පුංචි දරුවෙකුට අවුරුදු වුණත් මේ කංශා මේ ඖෂධය එකතු වෙච්ච සිරප් දෙන්න පුළුවන් ඒ වගේ හදලා තියෙනවා එමුතුමින දැන් ඔය මේ මේ දවතුමී කිව්ව ඖෂධ ගැන කිව්වා දැන් මේ බටහිර ඖෂධද නැත්නම් දේශීය ඖෂධ ගැන නේද මේක CBD ඔයිල් එක කියන එක තමයි දැන් අපිට ඇත්ත වශයෙන්ම අපි ගියොත් ලංකාව නීතිගත කරලා තියෙනවා කංශා ආයුර්වේද දෙපාර්තමේන්තුව ඖෂධ වලට දෙපාර්තමේන්තුව. එතකොට ඒකේ කොමසාරි ජෙනරල්ට දීලා තියෙනවා මේක වගා කරන්න. ඇත්ත වශයෙන්ම කිව්වොත් දේශීය වෛද්‍යවරුන්ට ලයිසන් දීලා තියෙනවා. 12ක් විතර තියෙනවා මං හිතන්නේ දැනට දීලා ලයිසන්ස්. මේක වගා කරන්න. මම මේ ආහන්නේ ඖෂධ බටහිර ඖෂධද දේශීය ඖෂධද? නෑ මේකෙන් බටහිර ඖෂධ හදන්නත් පුළුවන්. දේශීය ඖෂධ මොනවද තියෙන බටහිර ඖෂධ? දැන් ඒක ඔබතුමේ කියලා පිළිකාවට පිළිකාවට උත්තරයක් තියෙන ඖෂධ තියෙනවා කියලා. ඔබතුමේ දන්නවද ඒ ඖෂධ මොනවද කියලා? ඇත්ත වශයෙන්ම මේක දැනට මගේ ළඟ ඒකේ ඖෂධවල ইনফরমේෂන් නැහැ හැබැයි CBD ඔයිල් එකම මේගොල්ලෝ දෙන්නේ ඇත්තටම මේ ඔයිල් එකෙන් චුට්ටක් දෙනවා ඒ ඔයිල් එකම තෙලම පාවිච්චි කරන්න කියලා ඒ චුට්ටි ඩ්‍රොප්ස් ගන්න කියලා දෙනවා සාමාන්‍යයෙන් අපිට මේ සමාවෙන්නේ සාමාන්‍යයෙන් අපිට දැන් මේක බොහොම මේ මේ සෙන්සිටිව් මාත්‍රකාවක් නේ
එතකොට දැන් අපි කිව්වොත් එහෙම මේකට බටහිර ඖෂධ තියෙනවා මේ සඳහා කියලා අපි ඒ සම්බන්ධයෙන් යම්කිසි දත්ත මත පදනම් වෙන්න ඕන මේ සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා රිසර්ච් රිපෝට්ස් තියෙනවා ඒවා තියෙනවා ඇත්ත වශයෙන්ම තියෙනවා ඒවා කොහොමද තියෙනවා මම අහනවා මොනවද ඖෂධ අපිට කියන්න පුළුවන් මම පිළිකා පුළුවන් අරවා පුළුවන් කියලා කියන්න පුළුවන් නමුත් ඒක හරි වාර්තා දත්ත තියෙනවා නම් තමයි වඩා ඒවා කොහොම තියෙනවා ඒවත් ඒ වාර්තා මම දැනට ගෙනල්ලා